අයිබෝන් සුබු උදෑසනක් වේවා කවුද ඉන්නේ කියලා බලමු ලයිව් එකට ජොයින් වෙන්න කවුද ඉන්නේ මේ වෙලාවේ මේ ලයිව් එකත් එක්ක කෙනෙක් ආවා අයිබෝන් සුබු උදෑසනක් හැමෝටම යමක් කතා කරන්න කියලා හිතුවා අපි මේ වෙලාවේ ගත කරමින් ඉන්නේ අපි හැමෝම යම්තාක් දුරකින් මේ මානසික විඩාවට සහ පීඩාවට පත්වෙන කාල සීමාවක මොකද රට ඇතුලේ බලශක්ති අර්බුදයක් තියෙනවානේ එක පැත්තකින් විදුලි අර්බුදයක් තියෙනවා විදුලිය කප්පාදු වෙනවා අනෙක් පැත්තෙන් අපි එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය ඉන්ධන කියන දේවල් අපිට හොයා ගැනීම ඉතාමත්ම දුෂ්කර තත්යක් බවට පත් වෙලා තියෙනවා අර සුලභව තිබ්බ ඉන්ධන වෙනදට ඕන වෙලාවක වාහනයක් ෂෙඩ් එකක් ඇතුළට දාලා ඉන්ධන ටික ගහගත්තට අද අපිට රස්සාවට යන්න ඉන්ධන ටික හොයාගන්න එක ගැටලුවක් වෙලා තියෙනවා පොදු ප්‍රවාහන මාධ්‍ය ගමන් කරන පිරිස වැඩි වෙලා තියෙනවා එතකොට ගොඩක් ලොකු පීඩාවන්ට අපි මුහුණ දෙමින් ඉන්නවා එතකොට මේ පීඩාවන්ට මුහුණ දෙන අතරවාරයේදී අපිට මේ පීඩාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට මම හිතනවා ශ්‍රී ලාංකිකයෝ උපරිම මට්ටමින් දායකත්වය දක්වුවා කියලා පහුගිය කාල සීමාවේ දැන් උදාහරණයක් විදිහට ලංකාවේ රජය අවිධිමත් විදිහට ආර්ථිකය කළමනාකරණය කරපු රජය සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් එල්ල කරන්න ශ්‍රී ලාංකිකයෝ සමත් වුණා කියලා හිතනවා අරගලය මුල් කර ගනිමින් මොකද ඒ ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අපිට මහපොළොවේ පේන්න තියෙනවා ඒ කියන්නේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව හරියට දැනුම් නොදුන්නු ආණ්ඩුවක් ගෙදර යව්වා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ගෙදර යව්වා එතකොට ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අපිට පේන්න තියෙනවා අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ක්‍රියාමාර්ග ගැනම විතරක් නෙවෙයි අති විශේෂ කාරණාවක් පිළිබඳව. ඊයේ මම දැක්ක මහේල ජයවර්ධන රීට්වීට් එකක් කරලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයෙක් ඇය හිටපු WhatsApp group එකකින් ඉවත් වෙලා තිබෙනවා. මොකද ඒ group එකේ ෂෙයා වෙන නෙගටිව් දේවල් බලන්න බෑ කියලා. ඒ එක ෂෙයා වෙච්ච එක තොරතුරක තියෙන දෙයක් තමයි මේ තාත්තා කෙනෙක් Tamanගේ දරුවව ඉස්පිරිතාලෙට ගේන්න අවශ්‍යතාවයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක හදිසියේ හදිසියේ දරුවාව ෂණිකව රෝහලට රැගෙන ඒමට නොහැකි වීම නිසා පෙට්‍රල් නැතුව තිබ්බ නිසා ඒ දරුවා මියදුණු පොතක් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. එතකොට අපිට මේ වගේ අවසනාවන්ත සිදුවීම් ගොඩක් අහන්න ලැබෙනවා. සමහර ඒවා ඔබට හැම එකක්ම මාධ්‍ය මගින් වාර්තා වෙන්නේ නැහැ. මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද හදිසියේ හાર્ට් ඇටැක් එකක් හැදෙන මිනිස්සෙක් හදිසියේ රෝහල් ප්‍රතිකාරයක් ලබා ගන්න අවශ්‍ය වෙන මිනිස්සෙක් සමහර විට රෝහලකට ගෙනියන්න මගේ ගෙදර මිනිස්සෙක් රෝහලට ගෙනියන්න තියනවා කියලා අල්ලපු ගෙදර කෙනාට කිව්වත් වෙනදට ටක් ගාලා ෂර්ට් එකක් දාගෙන වාහනේ ස්ටාර්ට් කරගෙන යන මිනිස්සයාට තෙල් තියෙන්නේ ටිකයි නම් ඒ මිනිස්සයා උනත් දෙපාරක් හිතන්න ඉඩ තියෙනවා මේ වෙලාවේ මේ ගමනේ යන්න ඕනේද නැද්ද කියන එක ගැන. එතකොට අපි නොදකින අවසනාවන්ත සිදුවීම් දාමයකුත් අපේ වටේ සිද්ධ වෙමින් තියෙනවා. එතකොට මම මේ කියන්න හදන්නේ අපි හැමෝම ඉන්නේ ලොකු අර්බුදයක් මැද්දේ. එතකොට විශේෂයෙන් මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ අර්බුදයේ මැද්දේ ජීවත් වෙන වෙලාවේ ඔබ මට ඇතිවන අපහසුතාවයේ මත තවත් කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න යන්න එපා කියලා. මොකද අපි දකින දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ආවේගය දරා ගන්න බැරිකමට අපි සමහර වෙලාවල් වලට අපි දකිනවා ගෑස් පොලිමේ ඉන්න මිනිස්සු ගෑස් ටැංකිය ටික තියලා මග හරස් කරනවා. එතකොට පෙට්‍රල් පොලිමේ ඉන්න මිනිස්සු පෙට්‍රල් පොලිමේ එළියට පැනලා පාර හරස් කරනවා. ඒත් එක්කම අපි දකිනවා සමහර තැන්වල පිරුම්හල් සේවකයින්ට පහර දෙන්න උත්සාහ කරනවා. ගැටුම් ඇති කරගන්න උත්සාහ කරනවා. මේ කරන හැම දෙයකටම කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ කාරණාව තමයි ඇත්තටම අපි මේ කරන දෙයින් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් අපි යමක නිරත වීමේ ඵලක් නැන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගන්න ක්‍රියාමාර්ගවල පැහැදිලි ප්‍රතිඵලයක් පේන්න තියෙනවානේ. අරගලයට ඒ අරගලයේ සම්බන්ධ ක්‍රියාමාර්ගවලට ප්‍රතිඵල අපි දැක්කා. එතකොට ඒ කියන්නේ ඒ අරගලයේ ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල තිබුණා. මම කලින් කිව්වා වගේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ගෙදර යවුවා. වගකීමක් නැති පාර්ලිමේන්තුවට වැඩිපුර ආවේ නැති පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලින් මග හැරපු මුදල් ඇමතිවරයෙක්ට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ වගේම හෝම් ග්‍රෝන් සොලියුෂන් එකක් ගැන කියවමින් රට රවටපු මහ බැංකු අධිපතිවරයෙක්ට ගෙදර යන්න සිද්ධ වුණා. රටට විශ්වාසය තියන්න පුළුවන් මහ බැංකු අධිපතිවරයෙක්ව පත් කරගන්නේ අරගලයේ ක්‍රියාමාර්ග වලට පුළුවන්කම ලැබුණා. එතකොට ජනාධිපතිවරයාට නම්‍යශීලී වෙන්න සිද්ධ වුණා. ඊළඟට ගත්තාම ජනාධිපතිවරයා ගෙදර යවමු කියන සටන් පාඨය අරනවා. මම හිතන්නේ ගොඩක් අරමුණු අරගලය හරහා අපේක්ෂිත අරමුණු සෑහෙන ප්‍රමාණයක් ඉෂ්ට කරගන්න සමත් වුණා.
එතකොට එහෙම තත්ත්වයක් තිබුණේ ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගවල බොහොම පැහැදිලිව සාධනීය ප්‍රතිඵල පේන්න තියෙනවා. හැබැයි ඔබ මගහරස් කරන එකකින්, ඔබගේම පන්තියේ මිනිස්සෙක්ව පීඩාවට පත් කරන එකකින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය මොකක්ද? මේ ප්‍රශ්න නිර්මාණය කරපු පාලකයෝ එකම පන්තියේ මිනිසු ගැටෙනවා දැකලා හිනා වෙනවා ඇති. ඒ කියන්නේ පාර හරස් කරනවා තමන්ගේම පන්තියේ මිනිහෙකුට. ඔබ හිතන්න, තෙල් පොලිමේ ඉඳගෙන මිනිස්සෙක් ඇවිල්ලා පාර හරස් කරන වෙලාවක, ගෑස් පොලිමේ ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා පාර හරස් කරන වෙලාවක මේ පාර හරස් කරන්නේ තමන්ගේම පන්තියේ මිනිහෙකුට. සමහර විට ඒ කොල්ලා මේ රස්සාවට යන්නේ බයික් එකේ කටු දෙකක් තෙල් තියාගෙන වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මිනිස්සයා විකල්ප මාර්ග හොයන්න ඕනේ. අතිරේක ඉන්ධන ප්‍රමාණයක් දහණය කරගෙන යන්න ඕනේ. ගිහිල්ලා ඇවිල්ලා නැවතර තෙල් පොලිමට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ තෙල් ටික ගහලා ගෙදර ගියාට පස්සේ නැවත ඔබ පාර යන්න එනකොට ඒ තෙල් ටික ඉවර කරගත්ත කොල්ලා ඇවිල්ලා පාර හරස් කරොත් මොකද කරන්නේ? සිස්ටම් එක වැටෙනවා. එහෙම කරන්න බෑ. ඒ කරන දේවල් වල ප්‍රතිඵලයක් නැහැ. ඔබ පාර හරස් කරායි කියලා ඊළඟ මොහොතේ තෙල් ටික ෂෙඩ් එකට එනවනම් අන්නේ ක්‍රියාමාර්ගයේ මරු. අපි හැමෝම පාරවල් හරස් කරමු. මොකද තෙල් ටික හම්බෙනවනේ. එතකොට අපි ගෑස් පොලිමේ ඉඳගෙන අපි ඇවිල්ලා පාර හරස් කරා කියලා වහම අපේ ගෑස් සැපයුම් වලට ගෑස් ටික ලැබෙනවා නම් අන්න ක්‍රියාමාර්ගයේ මරු. එහෙනම් පාරවල් හරස් කරමු අපි සේරම. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම අපිට මේ වෙලාවේ රටේ ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට අපි අනිත් පැත්තෙන් අපේ හරද සාක්ෂි වලින් ප්‍රශ්න කරලා බලන්න ඕනේ මේ තියෙන තත්ත්වෙන් රට ගොඩ ගන්න පුරවැසිය විදිහට අපේ දායකත්වය අපි මොනවද කරන්න කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට මොනවද කරන්න කියලා. මෙහෙමයි, ප්‍රශ්න වලට විකල්ප ක්‍රියාමාර්ග නැති අසරණ කොට්ටාශියකුත් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ පැලපත් නිවාස වල ජීවත් වෙන බොහෝ දෙනාට ආහාර පිස ගැනීම සඳහා භූමි තෙල් ලැබනකොට වෙන විකල්පයක් නැහැ. මේ වෙලාවේ ගෑස් සිලින්ඩර් වලට මාරු වෙන්න බෑ. එතකොට ඒකට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය නැහැ. එහෙම විකල්ප නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි සමහර පිරිසක් ඉන්නවා විකල්ප පේන්න තියාගෙන, හැබැයි ඒ විකල්ප දුෂ්කර නිසා ඒ විකල්ප වලට යන්නේ නැතුව අර තමන්ගේ සුවපහසුව විතරක් හොයලා කටයුතු කරන මිනිස්සු. මං කියන්නේ ඒ සුවපහසුව මේ වෙලාවේ අපේක්ෂා කරන්න එපා. අපිට විකල්පයක් තියෙනවා නම් ඒ විකල්ප ක්‍රියාමාර්ග වලට මාරු විය යුතු වෙනවා. ඒකට හිත හදාගන්න ඕනේ. මොකද ඒකට හිත හදාගන්නේ නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. සාමාන්‍යයෙන් මගේ මාසික ඉන්ධන පරිභෝජනය පෙට්‍රල් ලීටර 120ක් විතර වෙනවා. හැබැයි ගිය මාසේ මට පුළුවන්කම ලැබුණා පෙට්‍රල් ලීටර 60කින් මේක පිරිමහ ගන්න. මම අවස්ථා දෙකයි තෙල් පෝලිං වල හිටියේ ගිය මාසෙටම. හේතුව මම ඇත්තටම වාහනෙට තෙල් ටික ගහගෙන ඇවිල්ලා මගේ ගෙදර බයික් එකක් තිබ්බා. මං වාහනෙන් තෙල් ටික බයික් එකට අදලා බයික් එකේ තමයි වැඩිපුර ගමන් බිමන් ගියේ. මමගේ පහසුව ගැන හිතුවේ නැහැ. මට ඒ පහසුවෙන් වාහනේ යන්න ඕනෙකම නිසාම මං වාහනේම යනවා, කොයි වෙලාවෙරි තෙල් පොලිමේ ඉඳගෙන වාහනේටම තෙල් ගහ ගන්නවා කියන තැන මම හිටියේ නැහැ. මට ගෙදර බයිසිකලයක් තිබ්බා, විකල්ප ක්‍රියාමාර්ගයක් තියෙනවා. මං ඒ විකල්ප ක්‍රියාමාර්ගයට ගියා. විකල්ප ක්‍රියාමාර්ග නැති මිනිස්සු විකල්ප ක්‍රියාමාර්ගය නැතුව ස්ථාවර ක්‍රියාමාර්ගෙම ගියාට කමක් නැහැ. නමුත් විකල්ප තියාගනත් අපි සමහර වෙලාවට මිනිසුන්ව පීඩාවට පත් කරනවා. එතකොට මම කියන්නේ ඔබට මේ වෙලාවේ රටක් විදිහට ඇත්තටම ආණ්ඩුව බලධාරීන්දිර ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. හැබැයි අපිත් අඩියක් පිටිපසට ගන්න වෙනවා. අපේ අධිපරිභෝජන රටාවක් තියෙන්නේ. අපි උත්පාදනය කරන ආදායමට සාපේක්ෂව අති විශාල වශයෙන් දේවල් අපි ආනයනය කරනවා. ඉන්ධන අතිශයින්ම වැඩි විදිහට අපි භාවිත කරනවා. මේ රටේ බලධාරීන් එකට වග කියන්න ඕනේ 100,000ක්. මොකද හේතුව මිනිස්සුන්ට විශ්වාසය තියන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරන්න ඕන අසමත් වෙලා තියෙනවා. අසමත් වීම හරි. හැබැයි අපිට ඒකට මේ වෙලාවේ චෝදනා කරා කියලා මේ වෙලාවේ අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වෙලාවේ අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරන්න. එතකොට ඉන්ධන පරිභෝජනය අපේ පැත්තෙන් අඩු කරන්න පුළුවන් නම් අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. මම මෙන්න මේ දේ ඔබට කියන්න කැමතියි. ඔය පාරවල් හරස් කරන මිනිසුන්ගෙන් බහුතරය ඇවිල්ලා පාරවල් හරස් කරන්නේ මේ මොහොතේ ඒගොල්ලෝ මුහුණ දෙන අපහසුතාවය නිසා. මේ මොහොතේ තෙල් ටික නැහැ. මේ මොහොතේ ගෑස් ටික නැහැ. ඒ නිසා පාරවල් හරස් කරනවා. අපි සමහර අවස්ථාවල ඔය මිනිස්සු ඇවිල්ලා ඉවරලා මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් සැබෑ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් මිනිසුන්ගේ මතවාද වෙනස් කිරීම වෙනුවෙන් රට වෙනස් කිරීම වෙනුවෙන් වැඩ කරනවා දැකපුවත් නැති මිනිස්සු, අපේක්ෂාවත් කරන්න බැරි මිනිස්සු. ඒ මිනිස්සු ඇවිල්ලා ඔක කරන්නේ මේ මොහොතේ තමන් මුහුණ දෙන අපහසුතාවයක් නිසා. තමන්ට ගෑස් එක ලැබුණා පස්සේ තව මාස දෙකකට ආයේ කිසි පාරවල් හරස් කිරිල්ලක් නැහැ නේද? එතකොට තමන්ට පෙට්‍රල් ටික ලැබුණාට පස්සේ ආය තමන්ට පෙට්‍රල් ටික හිස් වෙනකම් පාරවල් හරස් කිරිල්ලක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳන්නට පස්සේ ඒ මොහොතේ తాවකාලිකව විසඳගත්ත ගියා. ඒ එහෙම ආවේග වලින් හැසිරෙන්න එපා. මොකද මේ අපි මුහුණ දෙන ප්‍රශ්නය එහෙම එකක් නෙවෙයි. මේ මොහොතට අපිට සොලියුෂන් එකක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි හිතමු ජනාධිපතිවරයාත් ඉල්ලාස්සලා ගෙදර ගියා කියලා, අපි අරගලේ අරමුණු ජයග්‍රහණය කරා කියලා. ඒත් අපිට පුරවැසියන්ගේ පැත්තෙන් කරන්න ඕන කැපකිරීමක් ඉතුරු වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ අපිට ඇත්තටම මහන්සි වෙන්න සිද්ධ වෙනවා. රටට ඩොලර් ටිකක් ගේන ක්‍රමයක් ගැන හිතන්න අපිට සිද්ධ වෙනවා.
අපිට මොකද්ද ගන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග කියලා හිතන්න සිද්ධ වෙනවා. අපේ පැත්තෙන් පරිභෝජනයේ සීමාකරණය ගැන හිතන්න සිද්ධ වෙනවා. අපිට මහන්සි වෙන්න වෙනවා ඉදිරි කාල සීමාවේ. ඒ නිසා මේ තමන්ගේ ජීවිතයේ එදිනදා තමන්ට මේ මේ වපසරිය ඇතුලේ තමන් අනවශ්‍ය විදිහට මානසික පීඩාවට පත් වෙලා තවත් මිනිස්සෙක්ව පීඩාවට පත් කරන්න එපා. තමන්ගෙම බැලන්තිය මිනිස්සෙක්ව. මොකද මේක සර්කල් එකක්නේ. තෙල් ටික ගහගෙන තෙල් පොලිමෙන් නික්මිලා ගියාට පස්සේ ඔබට ජීවිත කාලේ මේ තෙල් ටිකෙන් දුවන්න බෑනේ. එතකොට ඔබේ තෙල් ටිකෙන් දුවන වෙලාවේ තෙල් නැති මිනිහාවිල්ලා පාර හරස් කරන්න ගත්තොත් ඔබගේ තෙල් ටික නාස්ති වෙනවනේ. නැවත ඔබ තෙල් ටික ඉවර වෙලා ඉවරලා ආයෙ පොලිමට එනකොට ඒත් ඔබට පාර හරස් කරපු මනුස්සයා නැවත පාරේ දුවන වෙලාවට ඔබ පාර හරස් කරොත් නැවත පීඩාවට පත් වෙන්නේ ඔබමයි. මේ එක පැලැන්තිය මිනිස්සු නාස්ති වෙන්නේ තෙල් ටික. විකල්ප පාරවල් හොයා ගන්න ඕනේ, හරව ගන්න ඕනේ, යන්න ඕනේ. ඒකෙන් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි, අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් තියෙන්න ඕනි. ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය අපිට පේන්න ඕනි. පාරක් හරස් කරා කියලා මේ අවසාන කට්ට තියාගෙන දුවන මනුස්සයාට විකල්ප මාර්ගයක යන්න ඉඩ සැලැස්සුවා කියලා ඔබේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. මම දැක්කා ඉතාමත්ම කනගාටුදායකයි අර බෝපිටිය පැත්තේ මංගල රථයක් අනිත් පැත්තට හරවනවා. ඒ ඩ්‍රයිවර් කියනවා උදේ 8:00 පල්ලිය පූජාවට ඉන්න ඕනි කියලා. එතකොට ඒ පල්ලිය පූජාවට යන මනුස්සයා ලංකාවට තෙල් ටික වෙලාවට නොලැබීමට ගෑස් ටික වෙලාවට නොලැබීමට මොකද්ද කරන්න ඕනේ වගකීම ගන්න ඕනේ වගකීම. ඒ මොනසෙ වග කියන්න ඕනේ මිනිස්සු දෙයකට. නෑ අපිට තෙල් නැත්තම් අපිට ගෑස් නැත්තම් තොපිත් දෙන්න එපා. අන්න ඒ ලෙවල් එක මොකද්ද? ඒ මොකද්ද කියන කතාව? ඒ මොනසෙ පල්ලිය පූජාවට යන්නේ. මංගල පූජාවක්. මනමාලයා හෝ මනමාලියේ වාහනය තුල ඉන්නවා. අපව හරවනවා. දැන් මම දැක්කා එක එක ඩ්‍රෙස් කරන එක්කෙනෙක් බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන එක්කෙනෙක් මේ ප්‍රශ්න තිබ්බා කියලා මිනිස්සු කසාද බඳින්න නැතුව ඉන්නේ නැහනේ. මේ ප්‍රශ්න තිබ්බා කියලා අපේ එදිනෙදා වැඩ කටයුතු සිද්ධ නොවී තියෙන්නේ නැහනේ. අපි ඒවා කරන්න ඕනි. ඒතර බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන එක මිනිස්සේ ඒ මිනිස්සයාට වෙලාවට යන්න දීලා නැහැ පාර හරස් කරලා. එතකොට අර එදා දවසේ මේ මිනිස්සයා අන්දන්න හිටපු මනමාලියට වෙලාවට පෝරුවට නගින්න බෑ. ප්‍රශ්න ගොඩයි. ඔබ පීඩාවට පත් කරන්නේ තමන්ගේම මිනිහෙක්ව තමන්ගේ පීඩාව පිටින් යවලා. ඔබ ඔබට තියෙන පීඩාව නිසා ඔබ ගන්න ක්‍රියාමාර්ගයකින් තව මිනිහෙක් පීඩාවට පත් වෙන හැබැයි ඒකෙන් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකක්ද ඒකේ තේරුම? ඒ නිසා තමන් යමක් කරනකොට ඒකෙන් තමන්ටත් ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ, අනුන්ටත් ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඔබගේ විරෝධය දක්වන්න ඔබ පාලකයාට. ඒ පාලකයාට ඒ පණිවිඩ යවන්න. ඔබ පාර වැහුවා කියලා පාලකයාට පණිවිඩ යන්නේ නැහැ. ඒක කරන්න එපා. මොකද හේතුව ඔබ අද පාර වහලා තෙල් ටික ගහගෙන ගියාට පස්සේ හෙට ඔබ තෙල් ටික ගහගෙන වාහනේ එන වෙලාවේ කෙනෙක් පාර වැහුවොත් තමයි ඔබට තේරෙන්නේ ඒ කරපු වැඩේ වැරදි කියලා. ඒ නිසා පොඩ්ඩක් සවිඥානික වෙන්න මේ වෙලාවේ. මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ අපි කවුරුත් තෙල් ටික ගහගෙන පිට වුණාට පස්සේ ජයග්‍රහකයෝ නෙමෙයි. ගෑස් එක හොයාගත්තට පස්සේ අපි ජයග්‍රහකයෝ නෙමෙයි. ඒක తాවකාලික පිළියමක් විතරයි. එතකොට අපි මේ වෙලාවේ ගන්න ඕන ක්‍රියාමාර්ග මේ తాවකාලිකව හොයන පැලස්තර වලට වඩා ස්ථිරසාරව අපිට දාන්න පුළුවන් ක්‍රියාමාර්ග වලට තමයි අපි ගමන් කළ යුතු තියෙන්නේ. ඒ නිසා තමයි අරගලය වටින්නේ. ඒ නිසා තමයි මේ අරගලේ භූමිය ශක්තිමත් කළ යුතු තියෙන්නේ. ඒ නිසා තමයි අපි අරගල භූමිය ගිහිල්ලා හිටගත්තේ. ඒකේ සාධනීය ප්‍රතිඵල අපි දැක්කා. ඒ වගේම ඔබ ගන්න යම්කිසි විරෝධතා ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒකෙන් තමන්ට ප්‍රතිඵල හොයන්න. මොකද අපි දකිනවා මිනිස්සු මාර විදියට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒ ස්ට්‍රෙස් වෙලා ඉඳගෙන වැඩ කරන්න යන්න එපා. මිනිස්සු මාර විදියට තරහින් ඉන්නේ. ඔබ දැක් බලන්න අර ඉන්ධන පිරවුම්වල හිමියගේ ගෙට ගිනි තියලා තිබ්බා. මම ඔබගෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඉන්ධන පිරවුම්වල හිමියෝ ඕකට විරෝධය පළ කරමින් මුළු රටේ ඉන්ධන පිරවුම්වල ක්‍රියාත්මක කරගෙන නවත්තනවා. සේරම ඉන්ධන පිරවුම්වල වල ඉන්න මිනිස්සු වැඩ වර්ජනයකට යනවා. ඔබ හිතන් ප්‍රශ්නට උත්තර හම්බෙනවද? ඉන්ධන පිරවුම්වල වල ඉන්න මිනිස්සුන්ට ගහන්න යනවා. ඇයි ඒ ගහන්න යන්නේ? ඒ මිනිස්සුන්ට තෙල් ටික හංගගෙන හිටියා කියලා ඒ මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ බුද්ධියෙන් වැඩ කරන්න. මොකද මේක හැඟීම් වලින් වැඩ කරන වෙලාවක් නෙවෙයි. හැඟීම් වලින් වැඩ කරන වෙලාවක් නෙවෙයි මේක. මේක බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ වෙලාවක්. මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට ආණ්ඩුව ගන්න ඕනේ ක්‍රියාමාර්ග. නේද? ගන්න ඕනේ. දැන් මම මේ ඔබට පේනදි මම විටින් විට දාඩිය පිහිනවා. වෙනදාට මම මේ වාහනේ AC එක ඔන් කරගෙන මම ෂපාන් එකේ ඉඳගෙන තමයි මම කතා කරන්නේ. අදත් මේ තෙල් ටික ගහ ගන්න ඕන නිසා මේ ඇවිල්ලා මේ පොලිමකට දා ගන්න කලින් මම මේ එක්තරා තැනක නවත්තගෙන ඉන්නවා. එතකොට මේ දාඩිය ටික පිහින්නේ මේ වාහනේ තව තෙල් සුට්ටක් තියෙනවා. AC එක තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මම ඒ දුෂ්කරතාවය විඳ ගන්න ඕනේ. මොකද මේ වෙලාවේ අපිට පහසුවෙන් ජීවත් වෙන්න බෑ. මේ වෙලාවේ අපි ඒ දුෂ්කරතාවය විඳින්න ඕනේ. ඒ නිශ්චිත වූ දුෂ්කරතාවය විඳින ගමන්
මේ වෙලාවේ තෙල් ටික ගහගෙන අමාරුවෙන් පාරට වාහනේ දාගන්න මිනිහාගේ තෙල් ටික පුච්චන්න එපා. මේ වෙලාවේ ගෑස් එක අරගෙන ගෙදර ගිය මනුස්සයා නැවත පාර යන්න එනකොට ඒ මනුස්සයාගේ මග අහුරන්න එපා. ඒක කැතයි. ඒක හොඳ නැහැ. ඒක තමන්ගේම මිනිසුන්ට එරෙහිවීමක්. ඒක කරන්න එපා. නේ? මේ මිනිස්සු මොන අවශ්‍යතාවයකට යනවද කියන්නේ අපි දන්නේ නැහැ. සමහර විට මෙඩිකල් පාස් එකක් නැති වෙන්න පුළුවන් වාහනේ. හැබැයි ඒ වාහනේ ඇතුලේ අසනීප ලෙඩෙක් ඉන්න පුළුවන්. ඒ මනුස්සයාව හදිසි ස්පිරිතාලයට අරගෙන යන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ මනුස්සයා මග මළොත් ඔබ වෙන පාරකින් හරවගෙන යන්න කියලා. ඒ මනුස්සයා මග මළොත් ඒ ජීවිතවලට ඔබ වග කියනවාද? මිනිසුන්ගේ ජීවිත දුෂ්කර වෙලා තියෙන්නේ හැමෝගෙම. අපි හැමෝගෙම. ආය අමුතුවෙන් පීඩාවට පත් කරන්න දෙයක් නැහැ. ඔබ ගෑස් පොලිමේ ඉන්නකොට ඔබ පීඩාවට පත් වෙලා ඉන්නකොට ඔබ පෙට්‍රල් පොලිමේ ඉන්නකොට ඔබ පීඩාවට පත් වෙලා ඉන්නකොට බලන්න ඒ පොලිමක් හැදෙනකොට පාරේ ට්‍රැෆික් එකක් කොහොමද හැදෙනව? එතකොට ඒ තෙල් ගහගන්න මනුස්සයා ඒ ට්‍රැෆික් එකේ යන්නේ තෙල් ටික පුච්චගෙන ඒ මනුස්සයාට ඒ පීඩාව ඇති. ආය පාර හරස් කරලා වෙනම පීඩා දෙන්න එපා. ඒක කැතයි. ඒක වැරදි. මොකද හේතුව මම ඒක වැරදි කියන්නේ ඔබ තෙල් ටික ගහගෙන පිටක් වෙලා ගියාට පස්සේ ඔබගේ පාර හරස් කරන කෙනාටත් මම විරුද්ධයි. තෙල් ටික ගහගෙන යන පාර යන මිනිසුන්ට ඔබ පාර හරස් කරන එකටත් මම විරුද්ධයි. ඔබ ගෑස් පොලිමේ ඉඳගෙන ඔබ ගෙදරට ගෑස් එක අරන් ගියාට පස්සේ ඔබ ගෑස් එක නැතුව පාර ඉන්න වෙලාවට ඔබ පාර හරස් කරන එකටත් මම විරුද්ධයි. ඔබ ගෑස් එක ගෙදර අරගෙන ගියාට පස්සේ ගෑස් නැති නිසා පාරේ මිනිස්සු අයලා පාර හරස් කරන එකටත් මම විරුද්ධයි. ඔබ පීඩාවට පත් වෙනවටත් මම විරුද්ධයි. ඔබ විසින් තව කෙනෙක්ව පීඩාවට පත් කරනවටත් මම විරුද්ධයි. ඒ නිසා හැඟීම් වලින් තීන්දුව తీර ගන්න යන්න එපා. ඔබගේ පෙට්‍රල් ටික ගහගත්ත කියන්නේ ඔබගේ ගෑස් එක ගත්ත කියන්නේ මං අර ඊයේ දැක්ක එක ලේඩි කෙනෙක් පාරේ මාර විදිහට නීති අතර අරගෙන හැසිරෙනවා. පොදු පාරක එහෙම තමන්ගේ යාමීමේ අයිතිය කියනක මූලික අයිතිවාසිකම් වලින් තහවුරු කරපු එකක්. මූලික අයිතිවාසිකම් වල තියෙනවා තමන්ට කැමති අභිමත තැනක යාමීමට අයිතියක් තියෙනවා කියලා. ඒක මිනිස්සුගේ අයිතිවාසිකමක්. ඒක කඩන්න එපා. ඒක අඩුමතරමේ ගෝල් ෆේස් එකේවත් කැඩුන්නේ නැහැ. එතනනම් මිනිස්සු ආවා ගියා. ඒ පාරක් මිනිස්සු ආවා ගියා. එතකොට එතන එච්චර ක්‍රියාමාර්ග ගත්ත නේද? මුදල් ඇමතිවරයාට ගෙදර යන්න ඉඩ සලස්සපු, මහබැංකුව අධිපතිට ගෙදර යන්න ඉඩ සලස්සපු, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට කල්ලියට ගෙදර යන්න ඉඩ සලස්සපු අරගලයක් මිනිසුන්ට හිංසාවක් පීඩාවක් නොකර පාර හරස් කරන්න නැතුව සාමකාමීව කරා නම් ඔබගේ ගෑස් ටික ගන්න පෙට්‍රල් ටික ගන්න අරගලයේ විරෝධය පළ කිරීම තව කෙනෙක්ට හිංසාවක් ඉදෙන විදිහට කරන්න එපා. මොකද අපි හිංසාවට පත් වීමට එරෙහි අපිව හිංසාවට පත් කරනවට අපි එරෙහි වෙලා අපි ඒකට විරෝධය පළ කරන්නේ තව කෙනෙක්ව හිංසාවට පත් කරමින් නම් ඔබ කරන්නේ පාලකයා කරන දෙයමයි. ඒ කියන්නේ තව කෙනෙක්ව හිංසාවට පත් කරන එක. එතකොට ඔබ කෙනෙක්ට හිංසා කරමින් ඔබට හිංසා කිරීමට එරෙහි වෙන්න ඔබට අයිතියක් නැහැ. ඒක කරන්න එපා. නේද? ඒ නිසා මේ වෙලාවේ හැඟීම් වලින් තීරණ ගන්න එපා. බුද්ධියෙන් තීරණ ගන්න. ඔබ වගේම පාර යන්නේ මනුස්සයෙක් පීඩාවෙන් යන්නේ. මේ දවස්වල මේ ඕ ලෙවල් කරන ළමයි ඉන්නෝ. නේ? අද උදේ මම පෙට්‍රල් ෂෙඩ් එකට වාහනේ අරන් එන අතරවාරේ මම මග දිගට මම ළමයි දෙන්නෙක් දාගෙන ආවා. ඊට පස්සේ අතරමගදී මම හෙව්වා තව ළමයි ඉන්නවද කියලා දාගෙන එන්න. ඒ කියන්නේ බලනවා මේ 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 ඇවිල්ලා පෙට්‍රල් ටික ගහගන්න එන්න අතරවාරේ හරි බලනවා කවුරු හරි ගෙනියන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ වෙලාවේ හැමෝම හිතලා වැඩ කරන්න, ක්‍රියාමාර්ග ගන්න, මහන්සි වෙන්න, විරෝධය පළ කරන්න. හැබැයි තව කෙනෙක්ව පීඩාවට පත් වෙන විදියට නෙමෙයි. අපි ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක නිශ්චිත ප්‍රතිඵලයක් තියෙන්න ඕනි. ඔබට පෙනෙයි ඔබ පාර හරස් කරන එකෙන් මිනිසුන්ට මග හරස් කරන එකෙන් ඔබට නිශ්චිත ප්‍රතිඵලයක් අත්පත් කරගන්න බෑ කියලා. එහෙමනම් ඒක කරන්න එපා. තේරුමක් නැහැ. මොකද ඔබ මෙතන උද්ඝෝෂණ කරා කියලා, ඔබ මෙතන පාරවල් හරස් කරා කියලා අර ඉරුදියෙන් වගේ ඔබට තෙල් ටික ගෑස් ටික එන්නේ නැහැ. ඒ නිසා ඒකට විරෝධය පළ කරන ක්‍රමයක් තියෙනවා. සෝෂල් මීඩියා තියෙනවා. අපිට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ලයිව් එකක් එන්න පුළුවන්. කියන්න පුළුවන්. විරෝධය පළ කරන ක්‍රමයන් වලට පෙන්වන්න පුළුවන්. ඒ නිසා අපි ඒ විදිහට බුද්ධිමත් විදිහට මේ වැඩේදී හැසිරෙමු. හැඟීම් වලින් හැසිරෙන්න යන්න එපා. හැඟීම් වලින් හැසිරෙන මිනිසුන්ට ඒකට ඉඩ දෙන්නත් එපා. කෙලින්ම ඔබ එවැනි දේවල් වලට දායක වෙන්නත් එපා. මොකද අපිට අපි මත පටවලා තියෙන පීඩාවට එරෙහිවන ක්‍රමවේදය තව කෙනෙකු පීඩාවට පත් කිරීම නම් ඒ විරෝධය පළක් නැහැ. එතනට වැටෙන්න එපා. මොකද මේ වෙලාවේ අතිවිශාල පිරිසක් පාරවල තමන්ගේ රස්සාවට ගමන් කරන මිනිස්සු ඉන්නවා. වෙලාවට රස්සාවට ගියේ නැත්තම් සමහර අවස්ථාවලදී මේ මනුස්සයට රතු විර වදිනවා. සමහර විට මනුස්සයාගේ දවසේ පඩිය කැපෙනවා වෙන්න පුළුවන්. කොච්චර පවක්ද මේ වගේ වෙලාවක, උද්දමනේ වැඩි වෙලා තියෙන වෙලාවක, බඩු ගණන් ගිහිලා තියෙන වෙලාවක මිනිහගේ පඩිය කැපෙනවා කියලා කියන්නේ? කීයක් හරි කැපෙනවා කියලා කියන්නේ? මොන අපරාධයක්ද? මේ තෙල් නැති වෙලාවක පාරක් වහලා නිසා විකල්ප මාර්ගයකින් අතිරේක තෙල් ප්‍රමාණයක් වැය කරගෙන මිනිහෙක්ට දුවන්න වෙනවා කියන්නේ මොන තරම් කැත වැඩක්ද? නේ?
එතකොට පාලකයා කරන දෙයමනේ අපිත් කරන්නේ. එසා එතනට යන්න එපා. හැම කෙනෙක්ටම මේක අහන මිනිස්සු ඉන්න පුළුවන්, නොහන මිනිස්සු ඉන්න පුළුවන්. අතේ ඇඟිලි පහයක වගේ නෑ. මං කියන්නේ ජනපීඩකෙක් වෙන්න එපා. මේ රටේ ජනපීඩකයෝ ඇති. මේ රටට මේ වෙලාවේ ඕනේ ජනපීඩකයෝ නෙමෙයි. නේ? ජනතාවට ආදරය කරන මිනිස්සු ඕනේ. එතන ජනතාව ජනපීඩකෙක් වෙන්න එපා. නේ? ඒ නිසා එතන ඉන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න මොනියම්ම වෙලාවක අර විදිහට පාරවල් වල ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචණ්ඩව හැසිරෙන්න මිනිසුන්ගේ එදිනදා ජීවිතයට බාධා කරන්න එපා. විරෝධය පළ කරන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලට විරෝධය පළ කරමු. මතක තියාගන්න. ඒ ප්‍රචණ්ඩත්වය අතට අරගෙන කරන විරෝධය පළ කිරීම වලින් අපිට ලැබෙන දෙයක් නැහැ. හැබැයි අවිහිංසාවෙන් අරගලෙන් කරපු විරෝධය පළ කිරීම වලින් අපිට ලැබුණ දේවල් තිබුණා. ඒ නිසා ඒක බලවත් ඒක විශ්වාසය කරන්න විශ්වාසය තියන්න. Tamanට ලැබෙන පීඩනය නිසා තව කෙනෙක් මත පීඩකෙක් වෙන්න එපා. ඒකේ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක ඔබගේ මනසට හොඳත් නැහැ, ශරීරයට හොඳත් නැහැ. ඒක ඔබගේ පැවැත්මට හොඳත් නැහැ. ඒක කරන්න එපා. මතක තියාගන්න මේ කතාව කරේ මම ඔබට යම් කිසි කෙනෙක් පීඩා කරනවට විරුද්ධයි, ඔබ යම් කිසි කෙනෙක් මත පීඩාව පටවනවට විරුද්ධයි. ওই දෙකටම මම විරුද්ධයි කියන කාරණාව කියන්න සහ මාව ෆලෝ කරන යම් කිසි පිරිසක් ඉන්නවා. අන්න ඒ මිනිස්සු හරි මේ පණිවිඩය හරියට ඔළුවට අරගෙන වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ අවුලනට වඩා නිවන එක ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. ආණ්ඩුව ටෙරි ක්‍රියාමාර්ග, ආණ්ඩුව වැරදි තීරණ වලට ටෙරි ක්‍රියාමාර්ග, ආණ්ඩුව ජනාධිපතිවරයාට එරෙහිව අපේ මතය අපි හැමදාක මේ විදිහටම පවත්ව ගන්නවා. ඒක වෙනසක් නෑ. ඔවුන් මේ වෙච්ච හැම දෙයකටම වග කියන්න ඕනේ. නමුත් මේ වෙලාවේ අපි පාරවල් හරස් කරගෙන අනෙක් පැත්තට අපි මේ නටන නාඩගමෙන් අවසානයේදී පීඩාවට පත් වෙන්නේ අපේම මිනිස්සු. අන්නේ පීඩාව කරන්න එපා කියලා තමයි මට ඔබට කියන්න තියෙන්නේ. දැන් ඔබට පීඩනය දැනෙනකන් තෙල් පොලිමට එනකන් ගෑස් පොලිමට එනකන් මේක නොදැනෙච්ච මිනිස්සු ටිකක් ඉන්නවනේ. ඒ මිනිස්සු මේක තේරුම් ගන්න ඕනේ නැහැ. තමන්ගේ තෙල් ටික ඉවර වෙන වෙලාවේ පාරක් හරස් කරන මිනිස්සෙක් ඇවිල්ලා පාර හරස් කරන වෙලාවේ ඒක තේරුම් ගන්න ඕනේ නැහැ. දැන් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා 5,17,496ක් ළමයි අද ඔලෙවල් ලියන්න පටන් ගන්නවා. ඉදිරි දවස්වලදී අපි සංගමයෙන් හැසිරෙමු. පාරවල් වල අනවශ්‍ය විදිහට බාධක තියන්න නැතුව අපි ඉමු. ඒ ළමයින්ට තමන්ගේ විභාගයට මුණ දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම යම් කිසි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ රැකියාවට යන මිනිසුන්ට තමන්ගේ වාහනේ තියෙන තෙල් ටික පරිස්සම් කරගෙන රස්සාවට දුවන මිනිසුන්ට යතුරු පැදි කරුවන්ට යවස්ථාව සලසලා දෙමු. මේ වෙලාවේ අපි හැමෝම වගකීමෙන් වැඩ කරමු කියන එක තමයි කියන්න තියෙන්නේ. සුබ දවසක් වේවා. බොහොම ස්තුතියි. මං හිතනවා මගේ පැත්තෙන් හොඳ අදහස් ටිකක් එකතු වුණා කියලා. ඒ අදහස් ටික තමන්ගේ ඔළුවට දාගෙන හරි දේ කරන්න ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.